හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේකලා මහේෂ්වරන් මහත්මිය අද පළමු වරට දේශපාලන පරිගණකීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පිණී සිටියා. ඒ චුන්නාගම් පොලිස් ස්ථානයට අනුක්තව සේවය කළ මෙවැනි විට මන්ත්‍රාගාර ගතව සිටින පොලිස් කොස්තාපල් ඥානලිංග බයරන් මහතා කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළවයි. 2011 වසරේදී චුන්නාක්කම් පොලිස් වසමේ සිදු වූ කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවටගත් සැකකරුවකු ඉන් මිදී පලා යාමේදී දියේගිලි මිය යාම සම්බන්ධයෙන් ඥානලිංගම් මයුරන් මහතාට වසර 10ක සිරතඬුවම් ලබා දී ඇති අතර අද ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද්දේ කොමිසමට රැගෙන ආවා. තමා එලෙස සිරගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවටයි ඥානලිංගම් මයුරන් මහතා කොමිසමට පැමිණිලි කර ඇත්තේ. ඔහු සඳහන් කළේ යාපනය විද්‍යාදැරිය සමූහ ලෙස දූෂණය කර ඝාතනය කිරීමෙන් දින දෙකකට පසු එනම් 2015 වර්ෂයේ මැයි මාස 17 වෙනිදා එම සිද්ධියට සැකපිට මහලිංගම් ශෂි කුමාර් හෙවත් සුයිස් කුමාර් නැමැත්තෙකු අතරංගුවටගත් බවයි. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් සැකකරුට විදුලි කණුවක ගැටගසා පහර දී තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ ස්ථානයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණයේ විජේකලා මහේෂ්වරන් සුයිස් කුමාර්ව ඉන් බේරාගෙන පොලිස් බාරයට පත් නොකර එම ස්ථානෙන් පලා යාමට ඉඩ සලසන ආකාරය දක්වන වීඩියෝ පටයක්ද ඥානලිංගම් මයුරන් මහතා කොමිසමට සාක්ෂි ලෙස ඉදිරිපත් කරුන් ලැබුවා. මයුරන් මහතා පැවසුවේ ස්විස් කුමාර් අතරංගුවටගත් බැවින් විජේකලා මහේෂ්වරන් තමාව සැකකරුවකු දියේගිලි මියයාමේ සිද්ධියකට වරදකරු කරවීමට බලපෑම් කර තිබූ බවයි. මෙහිදී ඥානලිංගම් මයුරන් මහතා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට මල්ලාක්ක මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් වසර 10ක සිරදඬුවම් ලබා දීමේ තීන්දුව පිළිබඳව කොමිසමේ අවධානය යොමු වුණා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ අතරංගුවටගත් සැකකරුවෙකුට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දීමෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කරමින් මල්ලාක්ක මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම තීන්දුව ලබා දුන්නද අදාළ මරණය සුළු තුවාල සහිතව දියේගිලීමකින් මියගිය බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වී ඇති බවයි. විනිශ්චයකාරයන්ට කරුණු පෙන්වා දෙන්න කවුන්සල්වරයෙක්වත් නැහැ. වෛද්‍ය වාර්තාවට පිටින් ගොස් විනිසුරුතුමා නියෝග දීලා තියෙන්නේ. මෙලෙස තීන්දුව ලබා දීම බරපතල අපරාධයක්. නඩු තීන්දුව පිටු 128ක්. නීතිපති දෙපාර්තමේන්තුවත් තම යුතුකම ඉටු කරලා නැහැ. මේ වරදට නීතිපති දෙපාර්තමේන්තුවත් වගකිව යුතුයි. යනුවෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා. පතුල් වලට ඇනගසා විදුලිය අල්ලා ක්‍රූර ලෙස වදහිංසා පමුණුවා පොලිස් නිලධාරීන් සැකකරු ඝාතනය කර ඇති බවට විත්තිය කළ කරුණ දැක්වීම මත පමණක් පිහිටා මල්ලක මහේස්ත්‍රාත්වරයා අදාළ නඩු තීන්දුව ලබා දුන්නද අධිකරණ වෛද්‍ය වාර්තාවේ එවැනි කිසිදු සටහනක් නොමැති බව කොමිසමේ සභාපතිවරයා යලි ප්‍රකාශ කළා. එබැවින් මෙම මහේස්ත්‍රාත්වරයා තනිකරම නීතිය කණපිට හැරවීමක් සිදු කර සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් කෙසේ හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ දැඩි පරමාර්ථයෙන් කුමන හෝ දේශපාලන බලපෑමක් මත කටයුතු කර ඇති බව පෙනී යන්නේ යයි කොමිසමේ සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා. දැන් තවත් දේශීය වාර්තාවක් සමගින් රටවට අහිරු ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ කපිතාන්වරයාට ලබන 28 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පිණී සිටින ලෙස නොතිසිනිකුත් කෙරුණා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළව කරුණු දැක් වූ අවස්ථාවේදී Work for Justice යන මෙයින් දෙමළ ඩයස්පොරාවේ හිතවාදීන් පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට ඔටාවා නගරයේ තෙක විරෝධතා පාගමනක නිරත වී ඇති අතර LTTE අතුරුදන්වන් වෙනුවෙන් විසඳුමිලා මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා. බෙලිකුල්ලොයේ සබරගමුව විශ්වවිද්‍යාලය ආසන්නයේදී අපරීක්ෂාකාරී ලෙස අධික වේගයෙන් දහවණය කළ බැකෝ යන්ත්‍රයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අනතුරට ලක් කරමින් නවතා තිබූ තවත් ත්‍රිරෝද රථයක හා යතුරු පැදියකද ගැටි සිදු අනතුර අසල පිහිටි CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රිය අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර අසල පිහිටි වෙළඳසැලක ඉදිරිපස ගේට්ටුවකටද හානි සිදුව තිබුණේ මෙලෙසින්. කාතන්කුඩි මුහුදු මාවතේදී සුනකීකුගේ ගැටි අතුරුපැදියක් අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. තංගල්ල වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් 6 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් එම සිසුන්ගේ පියවරුන් පාසලේ අඩි 45ක් පමණ උස ජල ටැංකියක් මත නැග විරෝධතාවක නිරතනා.
රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ අවිස්සාවේල ප්‍රදේශයට ගෙන යාමට නිලධාරීන් කටයුතු කරන බව පවසමින් අද පිරිසක් රත්නපුර මහනගර සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. එෙහිදී මාර්ගය අවහිර නොකරන ලෙස පොලිසිය මගින් ලබාගත් අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. පසුගිය 15 වෙනිදා වහලෙන් පෙට්‍රල් වත්කොට ගිනි තබා තම පෙම්වතිය ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයා අද මාතලේදී කෑගල්ල පොලිසිය මගින් අත්න ගොඩ ගත්තා. ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. රටවටා හිරෝ හිරෝ සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිඩිමාවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 90 තිරේ දිස්සන පරිදි හිරෝ ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. දැන් තමිම රාත්‍රියේ 9:55. අයිබෝවන්.